ටෑන්ක් එක තියෙනවා. බඩු මොනවද කියලා කතා කරොත් එහෙම පොඩ්ඩක් පෙන්වන්නම් ඔන්න. කොමෙන්ට් එකෙන් දාමු. ඔන්න ඔයගලන්ට පොරොන්දුන විදිහටම මම ඔයගලන්ට කිව්වා බඩු ගන්න ෂොපින් යන්න ඕනේ කියලා. කොහොම හරි අද ඒකට තමයි ලෑස්ති වෙන්නේ. වැඩ කීපයක් තියෙනවා කරන්න. මොනවද තියෙන්නේ මොනවද කියලා කල්පනා කරලා බැලුවා. අපිට තියෙනවා UV sterilizers බලන්න තියෙනවා අපිට. ඒ වගේම තව මොනවද තියෙන්නේ? තව තියෙනවා focus වෙන්න. තව තියෙනවා මම ඔයගලන්ට planted tank එකේ community tab එකේ අද මම post එකක් දැම්මා. ඔයගල එක බලන්න tank එක භාගයක් වෙනස් කරා. ඒ video එක ගේන්න පුළුවන්. ඒකට අලුතෙන් පැල ගන්න ඕනේ. ඒකත් බලන්න තියෙනවා. ඒ වගේම තමයි පැල බලන්න තියෙනවා. ෆිල්ටර් එකට ෆිල්ටර් මීඩියා බලන්න තියෙනවා. තව විශේෂයෙන් කියන්න ඕනේ තව අපිට බලන්න තියෙනවා ගාෆිෂ් කෙනෙක් ඉන්නවද කියලා. ඇලිගේටර් ගාස්ලා ඉන්නවද කියලා ඔයලා බලන්න ඕනේ. ආසාවක් තියෙනවා හදන්න. රෙඩ් ටේල් කැට්ෆිෂත් එක හදන්න පුළුවන් නිසා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඉන්නවද කියලා හොයලා බලන්න ඕනේ. ඒකටත් ලෑස්තිලා ඉන්නේ. කඩේට ගියාම ඉතින් කියන්න බෑ තව මොනවා මං ගනීද කියලා. කොහොම හරි හැම දෙයක් ගැනම අදගෙන ආපු දේවලුයි අපි පාවිච්චි කරන විදියයි ඔයගලන්ට මේ බ්ලොග් එකෙන් බලන්න පුළුවන්. ඔන්න මං කියපු විදිහටම ෂොප් එකට ගියා. බඩු ගොඩක් ගත්තා. ඔයගලන්ට පේනවාදී ගොඩක් බඩු තියෙනවා. ෆිල්ටර් එකටත් බඩු ගෙනාවා. අපි ඒකත් පාවිච්චි කරන විදිහ මේකෙන් බලමු. ඔයගලන්ට පේනවා ඇති ටෑන්ක් එක තියෙනවා. හද භාගයක් දුරට හදලා ඉවරයි. පොඩ්ඩක් ඉන්න තප්පරයක් ඉන්න. ඔන්න බලා ගන්න පුළුවන් ඔච්චර තමයි පෙන්වන්නේ. මෙන්න බඩු ටික තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ඊයේ ටෑන්ක් එක හදද්දි අස් කරපු බඩු තාම අස් කරගන්න බැරි වුණා. කොහොම හරි අපි බඩු මොනවද කියලා කතා කරොත් එහෙම මුලින්ම ගස් වර්ග ටික තියෙනවා. මේක ඔයගලන්ට කැමරාවට නම් පේන්නේ නැහැ. ඇතුළේ යාල මේව බැඳිලා හින්දා වර්ග කීපයක් තියෙනවා. අපි ඒකනම් මේව පාවිච්චි කරන විදිහ නම් planted tank එකේ වෙනසේ වීඩියෝ එකේ තමයි බලන්න වෙන්නේ. ඒක නිසා තවම subscribe කරලා නැත්නම් දැම්මම channel එකට subscribe කරලා ඉන්න කියලා ඉල්ලනවා. ඔන්න පොන්ඩ් එකට පළවෙනි මාළුවාව ගෙනාවා. අද අපිට එයාව දාන්න පුළුවන්. මේ ඉන්නේ ඇල්බයිනෝ ටෑන්ක් ක්ලීනර් කෙනෙක්. එක්කෙනෙක් පීර්ලා මාළුවෙන් හොයාගත්ත එක්කෙනායමයි හිටියේ. එයා හොයාගත්තා. පොඩි උනාට අවුලක් නෑ. රෙඩ් ටේල් කැට්ෆිෂ්ලත් කන්නේ නෑ මේගොල්ලන්. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මෙයාව පොන්ඩ් එකට දැම්මහම මෙයා ඉක්මනට ලොකු වෙයි. ඊට පස්සේ ෆිල්ටර් එකට කාබන් ගෙනාවා. ඇක්ටිව් කාබන් පැකට් දෙකක් ගෙනාවා. කලින් මං එක පැකට් එකයි ඔයගලන්ට පොන්ඩ් එකේ අප්ඩේට් එකේදී කිව්වා. එක පැකට් එකයි ගත්තේ. තව පැකට් දෙකක් ගෙනාවා. මේ දෙකත් අපිට අද මේ වීඩියෝ එකෙන් දාන්න පුළුවන් ෆිල්ටර් එකට. ඊට පස්සේ මේ වූල් එක ගෙනාවේ. ඒ කියන්නේ මේ ෆිල්ටර් වූල් එක මේ ස්පොන්ජ් එක නෙමෙයි. මේක ස්පොන්ජ් වූල් එක. මේක සාමාන්‍යයෙන් අරිත් අර කළු පාට ෆිල්ටර් ඒවට වැඩිය ගොඩක් ෆිල්ටර් වෙනවා. ගොඩාක්ම වතුර හොඳටම ෆිල්ටර් වෙනවා. ඒක නිසා මේ ටිකත් ෆිල්ටර් එකට දැම්මහම පොන්ඩ් එකේ ෆිල්ටර් එකට දැම්මහම අපිට අර කොළපාත වතුර ගතිය ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම එක තමයි කුඩු එක. ඕගොල්ලන් ගොඩක් අහලා තිබුණා
මේ කුඩුව එක තමයි මම පොඩි මාළුන්ට දෙන්නේ හැම වෙලාවෙම. පොඩිම කුඩුව එකක් බේටා මාළුන්ටත් දෙන්නේ මේකම තමයි. ගොඩක් දෙනෙක් අහලා තිබුණා මම කලින් වීඩියෝ වලත් ඔයගලන්ට කියලා ඇති. දැනගන්න ඕමනාවක් තියනවා නම් මේක මිල ඔයගලන් බලා ගන්න පුළුවන්. මේ කුඩුව එක තමයි දෙන්නේ. මට නම් මේක සාමාන්‍යයෙන් මාස 6-7කට ඇති. ඒක නිසා මේකක් එකපාර ගන්න එක සෑහෙන්න වටිනවා. ඔන්න බඩු ටික කොහොම තමයි අපි දැන් බලමු කොහොමද කාබන් ඇක්ටිව් කාබන් ටිකයි ෆිල්ටර් වූල් එකයි ෆිල්ටර් එකට වැටෙන්නේ කියලා. ඊට කලින් ඔක්කොටම කලින් ෆිල්ටර් එක ඔක්කොටම කලින් අපි මෙයාව කොමෙන්ට් වෙන්න දාමු. ඔන්න දැම්මා. එතකොට අපිට ෆිල්ටර් එකේ වැඩි වුණාම මෙයාව ටැංක් එකට දාන්න පුළුවන්. ඔන්න ඔයගලන් දකින්න ඇති මං කොහොමද ගත්තු බඩු ටික එකතු කරේ කියලා ෆිල්ටර් එකට
මෙෂ් එක එකතු කරා. ඒකත් එකතු කරා කාබන් ඇක්ටිව් කාබන් ටිකත් එකතු කරා. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා ඕගලන්ට විස්තර කියන්නම්. UV sterilizer එකක් බැලුවේ නැහැ ඇත්තටම. මට මේක චෙක් කරලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. එහෙම නැති වුණොත් තමයි UV sterilizer එකට යන්නේ. ඒක නිසා පොඩ්ඩක් planted tank එකත් පෙන්නමු. අගයක් නැතුව යනවා හැබැයි පෙන්නුවොත් එහෙම. පොඩ්ඩක් පෙන්නන්නම් ඔන්න. ඔන්න බලා ගන්න පුළුවන් වෙනස හොම තමයි. වෙනස ලස්සනයි කියලා හිතනවා. මට නම් ලස්සනයි. ඕගොල්ලන්ගේ අදහසුත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක දැක්කනම් පැහැදිලිව හරියට බලාගෙන හිටියේ නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පල්ලෑ කමෙන්ට් කරන්න කොහොමද කියලා. ඒක ඒ වීඩියෝ එක ළඟදිම අරගෙන ඉන්න පුළුවන්. ඉස්සරහට තව දවස් දෙක තුනකින් අරන් ඉන්න පුළුවන්. ඒකටත් පැල ටික එකතු කරමු. ඒකත් ඒ වීඩියෝ එකෙන්ම බලන්න පුළුවන්. පැල ටික පැල ගොඩක් වර්ගගෙනක් තියෙනවා. එකතු කරාම කොහොමද වෙනස කියලා ඒක අපිට බලන්න පුළුවන්. ඉස්සරහට එන වීඩියෝස් ඔක්කොම බලන්න. තවම channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්මම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා channel එකට එකතු වෙන්න කියලා ඉල්ලනවා.